සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි හැමෝටම හැදෙන ලෙඩක් තමයි කැස. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කැස්ස සහ කැස්සට ගන්න බෙහෙත් ගැන හොඳ අයිඩියා එකක් ගමු. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් හොඳ දැනුමක් ගන්න පුළුවන්. හරි, ඔයාලා දන්නවා මේ කැස්ස කියන්නේ අපේ ශ්වසන පද්ධතිය ආරක්ෂා කරන ක්‍රියාවලියක්. මොකද කහිද්දී එකපාරටම පිට වෙන වාතය නිසා ශ්වසන පද්ධතියේ තියෙන අපද්‍රව්‍ය එළියට ඒමක් සිද්ධ වෙනවා. හරි, මේ කැස්ස ආකාර දෙකකට අපිට බෙදන්න පුළුවන්. පළවෙනි ආකාරය තමයි ප්‍රොඩක්ටිව් කෝව්, සෙම සහිත කැස්ස. දෙවෙනි ආකාරය තමයි ඩ්‍රයි කෝව්, සෙම රහිත වියලි කැස්ස. හරි, අපිට කැස්ස ඇති වෙන්න හේතු මොනවාද කියලත් ඉක්මනට කතා කරමු. එකටම අපේ ශ්වසන පද්ධතියේ ඇති වෙන විවිධ ආසාදන, හෙම්බිරිසාව වගේ. ඊට පස්සේ විශේෂයෙන්ම කියන්න ඕනි දුම්බීම. ඊට පස්සේ නිදන්ගත බ්‍රොන්කයිටිස් තත්ත්වය, ක්ෂය රෝග. ඊට පස්සේ ඇදුම, නියුමෝනියාව. තව විවිධ බෙහෙත් වර්ග නිසාත් කැස්ස ඇති වෙන්න පුළුවන්. අපිට කැස්ස හැදෙන තව ඕනි තරම් හේතු තියෙනවා. මේ ඕනිම හේතුවකින් ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයාට තියෙන්නේ සෙම සහිත කැස්සක්ද නැත්නම් වියලි කැස්සක්ද කියලා. හරි, අපි දැන් බලමු මේ කැස්සට ගන්න බෙහෙත් මොනවාද. අපි බෙහෙත් ගැන කතා කරද්දී ප්‍රධාන කාණ්ඩ තුනකින් කතා කරමු. එකටම ඇන්ටිටසිව්. ඒ කියන්නේ වියලි කැස්සට ගන්න වියලි කැස්ස අඩු කරන බෙහෙත්. බෙහෙත් වර්ග තමයි කොඩීන්, ඊට පස්සේ ඩෙක්ස්ට්‍රොමෙතපන්. මේ වගේ බ්‍රෑන්ඩ් නේම් එක එක වර්ග තියෙන්න පුළුවන්. ඔයාට වියලි කැස්ස තියෙනවා නම් ඔයා දන්නවා ඒක මාරම වදයක්. හැමතිස්සෙම කැස්ස එනවා එනවා ඉවරයක් නැහැ. මේ ඇන්ටිටසිව් මෙඩිසින් වියලි කැස්සට ගොඩක්ම පළදායි. මේ කොඩීන් වල අතුරු ආබාධ විදියට සමහර අයට මලබද්ධය සහ නිදිමත ගතියක් වගේ එන්න පුළුවන්. ඩෙක්ස්ට්‍රොමෙතපන් වල අතුරු ආබාධ විදියට ඔක්කාරය, වමනය වගේ ඇති වෙන්න පුළුවන්. හරි, අපි එක කාණ්ඩයක් ගැන කතා කරලා ඉවරයි. ඊළඟට කැස්සට ගන්න බෙහෙත් වල දෙවෙනි කාණ්ඩය තමයි එක්ස්පෙක්ටොරන්ස්. ඒ කියන්නේ අපේ ශ්වසන මාර්ගයේ තියෙන සෙම ඉවත් කරන්න උපකාරී වන ඖෂධ තමයි මේ. බෙහෙත් වර්ග තමයි ගයිෆෙනසින්. ඔයාට හෙම්බිරිස්සාව, උණ එහෙම තියෙන වෙලාවට තියෙන කැස්ස අඩු කරන්න මේ ඖෂධය ගොඩක්ම හොඳයි. මේ මෙඩිසින් එකේ ක්‍රියාවලිය තමයි අපේ ශ්වසන මාර්ගයේ තියෙන ශ්ලේෂ්මල තුනී කරලා දානවා. ඒකෙන් අර කැස්ස අඩුවීමක් සිද්ධ වෙනවා. මේ ගයිෆෙනසින් මෙඩිසින් එකෙන් අතුරු ආබාධ විදියට සමහර අයට එන්න පුළුවන් සුළු පාචන තත්ත්වයක්, හිසරදය, ඔක්කාරය වගේ එන්න පුළුවන්. හරි, ඊළඟට අපි බෙහෙත් ගැන කතා කරන අවසාන කාණ්ඩය තමයි මියකොලයිටික්. ඒ කියන්නේ ගණට තියෙන සෙම දිය කරන, හුස්ම ගැනීමේ අපහසුතාවත් වළක්වන, කැස්ස අඩු කරන ඖෂධයක්. මෙඩිසින් එක තමයි බ්‍රොමෙක්සීන්. මේ ඖෂධය පාවිච්චි කරන්නේ අධිකව සෙම තියෙන වෙලාවට. මේ ඖෂධයේ අතුරු ආබාධ විදියට හිසරදය, දහඩිය දැමීම සහ කලන්ත ගතියක් වගේ එන්න පුළුවන්. හරි, මම හිතනවා ඔයා පුංචි හරි දැනුමක් ගන්න ඇති කියලා. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හයිපර්ටෙන්ෂන්, අධිරුධිර පීඩනය සහ අධිරුධිර පීඩනයට ගන්න බෙහෙත් ගැන පැහැදිලිව කතා කරමු. ඉතින් හැමෝටම ගුඩ් ලක්.